අයිබෝවන් ගෙවුන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරිය සිංහ මම වෙනුරි ගිනලිය මලිම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ලොව ජයගත හැකි උගත් තරුණ පරපුරක් බිහි විය යුතු බව ජනපති පවසයි राज्य हा पौद्गलिक अंश फलदायिताव इहलनंगीमे अवश्यताव अगमति पेन्वादे जातिक कुशकर्म प्रतिपत्या खदुन्वाती में सलसुमाक राटे सांस्कृतियत गरुकर्न लोव जायगत है की उगा तरुन परपुराक राटतुल भीवी युतुबाव जनाधिपती मैत्रीपाल सिरिसेन मतितुमा पावसनवा හේනගම මධ්‍ය මහවිද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. හේනගම මධ්‍ය මහවිද්‍යාලයේ 75 වන සංවත්සර උළෙලට සහභාගී වීම සඳහා එම විද්‍යාලයට පැමිණි ජනාධිපතිතුමාට සිසු දරුවන්ගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමක්. मध्य महाविद्यालय संकल्प यटते मेरट बीवोन मध्य महाविद्यालय वे हेनिगम मध्य महाविद्यालय मेम विद्यालय जातिक पासलाट पत्कन लिसकर इलीम पिलिबंधवधान युमक जनाधिपति मैत्रीपाल सिरिसेन मतिमाकियालिबंध इदिरी पियवर गबवाय विद्यालय विशिष्टता दू सिसुंत साहतिकवत प्रधान सिदुकिरुणे जनाधिपति तुमातीन विद्वल्पति विजय सत्यजित कुलरत्न महता मेहदी जनाधिपति तुमा वित समरु सीवाटन तिल्न्याक पिलिगेन्नुवा अपट උගතුන්ගෙන් අඩුවක් නොමැති රටක් වුවත් අපි තව තවත් උගතුන් බිහි කිරීම අවශ්‍යයි. ජාතියක අනාගතයේ පවතින්නේ උගතුන් වැඩි වෙන්නයි. සත්‍ය නිවැරදි දේ සමාජ සාධාරණත්වය ඒ සියල්ල සපිරි සමාජයක ප්‍රධානම ලක්ෂණය වන්නේ උගතුන්ගෙන් සපිරි සමාජයක්. අධ්‍යාපනයේ ලබන්නේ රැකියාවක් ඉලක්ක කරගෙන නොව ලෝකය වෙනස් කරන්නයි සමාජය වෙනස් කරන්නයි කියන එක මම හිතන්නේ ඔබ සෑම කෙනෙක්ම දන්නවා. ඒ තුල තමයි දරුවනේ ඔබේ සහපේ දිනුනෝ හැම විටම ඒ නිසා ජීවිතයේ සියලු කටයුතු වලදී ඔබ ප්‍රමුඛත්වය දිය යුත්තේ අධ්‍යාපනයට අපේ සංස්කෘතික හර පද්ධතිය අපේ සිරිත් විරිත් කිසිවෙකුට යටත් නොකළ යුතුයි එහි තමා සියලු වටිනාකම් තිබෙන්නේ රටේ ඉදිරි ගමනට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඵලදායීතාව ඉහළ නැංවිය යුතු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාතික ඵලදායීතා සම්මාන උළෙලට එක්වීමෙන් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය සංවිධානය කළ 2018 ඵලදායීතා සම්මාන උළෙල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්තුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය රංජිත් මත්තුම බණ්ඩාර හා රාජ්‍ය අමාත්‍ය ජේසී අලවතුලෙන මහතුරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. රාජ්‍ය පෞද්ගලික අධ්‍යාපන හා සේවා යන අංශවලින් ඵලදායීතාව ඉහළ නැන්වීමට කටයුතු කළ පිරිස් මෙහිදී සම්මානයට පාත්‍ර වුණා. අපේ මුළු සමාජයේම පුද්ගලික අංශය වුණත් රජයේ අංශය වුණත් නිෂ්පාදනත්වය වැඩි කරන්නට තිබෙනවා, තරණකාරීත්වය වැඩි කරන්නට තිබෙනවා, ඵලදායීත්වය වැඩි කරන්නට තිබෙනවා. ඒවා දියුණු කරන්නේ නැත්නම් අපිට යලිත් ඉදිරියට යන්න බෑ. එහෙනම් අපි පළවෙනි තරඟේ තියෙන්නේ අපි අතර අපිම දියුණු වීම. අපි දියුණු වුණත් අපිට ලෝක එක තරඟ ගන්නට අපේ පාලන ඉදිරියට ගෙන යන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම රජයේ අංශයේත් පුද්ගලික අංශයේත් මේ දෙකේම අපේ ඵලදායීතාවේ දියුණු කරන්නට විශේෂ පියවර අරගෙන යනවා. අද අපි විශේෂයෙන්ම රජයේ සේවයේ මේ ඵලදායීත්වය ගැන සෑහීමකට පත් වෙන්න තිබෙනවා. ඒ සෑහීමකට පත් වුණා කියලා එතන නවතින්න බෑ. ඒ නිසා මීටත් වඩා ශීඝ්‍රයෙන් අපි ඉදිරියට යන්න තියෙනවා. ත්‍රස්ස විමර්ශන අංශය බහරව කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා අප්‍රේල් 9 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළා. තවත් නඩු කිහිපයක් අධිකරණ හමුවේ කැඳවීම අද සිදු වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට යලි අද ඉදිරිපත් කෙරුණා. හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සැකකරු සුදුසු බැඳුම්කරයක් මත මුදාහරණ ලෙස කළ ඉල්ලීම ඉදිරියේදී සලකා බලන බවද දැනුම් දුන්නා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති වරණ ප්‍රචාරක කටයුතු වලට ලංකම බස් රථ යොදා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 142ක මුදලක් අය කර ගැනීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය හිටපු ජනාධිපති ඇතුළු පිරිසකට නඩුවක් ගොනු කර තිබෙනවා. එම නඩුව සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණයේ ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවනු ලැබුවා. එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි සුසිල් ප්‍රේමජයන්ත හා අනුර ප්‍රියදර්ශන යපායන දෙදෙනා විත්ති පාර්ශවෙන් ඉවත් කොට සංශෝධිත චෝදනා පත්‍රයක් ගොනු කෙරුණා. එය පිළිගැනීමට වාණිජ මහාධිකරණයේ කළ නියෝගය අභියාචනා පෙත්සමින් අභියෝගයට ලක් කර තිබෙනවා. එය ජූනි 13 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා. ඩීඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් මිලියන 33.9ක් සාවත්‍ය පරිහරණය කළයි කියන සිද්ධියට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් පෙබරවාරි 20 වනදා නියෝගයක් ලබා දී තිබුණා. එය අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රීට් පෙත්සම ලබන 6 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කළා. විදුලිය නිෂ්පාදනය සිදු කෙරෙන ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් පහත බසමින් පවතිනවා. කාසිරි සහ මෞස්සාකර ජල පෝෂක ප්‍රදේශවලට කෘත්‍රිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියද තාවකාලිකව නතර කෙරුණා. විදුලිය අර්බුදයට විසඳුම් ලබා දෙන වැඩපිළිවෙල ඉදිරියේදී පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවයි අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කරන්නේ. මෞසාකලේ ජලාශයේ ජලධාරිතාව අද වන විට පිටාර මට්ටමේ සිට අඩි 62යි අඟල් 6ක් දක්වා පහත බැස තිබෙනවා. එහි දැනට පවතින ජලධාරිතාවෙන් අඩි 6ක් පමණක් විදුලි උත්පාදනයට ලබාගත හැකි. කාසරේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 48ක් දක්වා පහත බැස තිබෙනවා. එහි දැනට තිබෙන ජලධාරිතාවෙන් විදුලි උත්පාදනයට ලබාගත හැකි වන්නේ අඩි 10ක් පමණයි. මෞසාකලේ ජලාශයේ ජල මට්ටම පහත බැසීමෙන් ජලාශයට යට වී තිබූ පර්ණේශී සම්මුඛනාතන් කෝවිලේ පූජා කටයුතු සිදු කිරීමට ප්‍රදේශවාසීන් සහභාගී වනවා. 1917 වසරේදී මෙම කෝවිල සම්පූර්ණ කළුගලින් නිර්මාණය කර තිබෙනවා. මේ අතර කොත්මලේ ජලාශය ජල මට්ටම පහත බැසීමෙන් එම ජලාශයට යට වී තිබූ කඩතර රජමහා විහාරය මෙන්ම තිස්පනේ විහාරයේද දැන් මතුව තිබෙනවා. මතුවෙති විදුලි අර්බුදයට විසඳුම් ලබා දීමට රජයේ පියවර රැසක් ගෙන ඇති බවයි අමාත්‍ය රවි කන්නනායක මහතා ප්‍රකාශ කරන්නේ. 2014 දා කිසිම ජනනය කිරීමේ වැඩපිළිවෙලක් ඇති වෙලා නැහැ. ඉතින් ඉල්ලුම 178 බැගින් වර්ධනය වෙනකොට සැපුමක් නැති වෙනකොට ඒකේ ප්‍රශ්නේ ඉබේම දැනගන්න ලැබෙනවා. ප්‍රශ්නේ විසඳලා ඉදිරියට ස්ථිරසාර විසඳුමකින් අපි බය නැතුව ඉදිරියට පාතමු. විදුලි බල මණ්ඩලයෙන් ඊයේ නිවේදනයක් නිකුත් කරා මම 29 වෙනිදා පාර්ලිමේන්තුවේ අංග සම්පූර්ණ උත්තරයක් මේක ලබා දෙන්නම්. අප්‍රේල් මාසයේ 10 වෙනකොට මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් ඉදිරියට ගමන් කරන ප්‍රමාර්ගය මොකද්ද කියන එක ස්ථිරසාර විසඳුමක් ලබා දෙන්නම්. රට තුල දැහැමි සමාජයක් ඇති කිරීමට දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දීම අත්‍යවශ්‍ය බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සඳහා දහම් පාසල් ශක්තිමත් කර දරුදරයන්ට වැඩි වශයෙන් දහම් දැනුම ලබා දිය යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. සිසුතම් සෙවන වැඩසටහන යටතේ හම්පන්තොට සූර්යවැබ වල්සපුකල කෙම්හත විහාරස්ථානයේ සම්බුද්ධත්ව ජයන්ති දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් 140,000ක් මාස 3ක් තුල ඉදිකිරීම් අවසන් කිරීම රජයේ සැලසුමයි. නාමිකව ගමේ පන්සලට ගිහිල්ලා වැඳ පුදාගෙන පංචශීලයේ පිහිටවනකොට පන්සිල් අරගෙන නාමික බෞද්ධයෙක් වීම තුළින් සුපිරිසිදු ජන සමාජයක් ගොඩනගන්නට බෑ. පන්සිල් ගන්නවා වගේම පන්සිල් පද පහ රකින්නටත් ඕන. ඒවා ප්‍රායෝගිකව අනුගමනය නොකළොත් මංකොල්ල කෑම් වලින් පිරිච්ච, මිනී මැරුම් වලින් පිරිච්ච, ඝාතන වලින් පිරිච්ච ජන සමාජයක් අපිට දායාද වෙයි. ඒ නිසා මිත්‍රවරුනි, මේ දහම් පාසල් ගොඩනැගිලි රට පුරාවටම අපි හදාගෙන යන්නේ රට සුමගට යවන්න. මේ පූජනීය පන්සල් භූමියට අඩිය තබන හැම දෙනා අද මේ 140 දහම් පාසල් ශාලාවේ ආරම්භයක් සමග මත්ද්‍රව්‍ය මත්පැන් දුම්වැටි පානය සහ මුලින්ම ඉවත දමන්නට ඕන. කෘෂිකර්ම අමාත්‍යවරුන් වෙනස් වුවද වෙනස් කළ නොහැකි රටට හිතතේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. රාජ්‍ය නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. අලුත් සහල් මංගල්‍ය පැවැත්වීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් සමග මෙම සාකච්ඡාව පැවැත්වුණා.
කෘෂිකර්ම ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා විද්‍යුතුන් ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු බොහෝ පිරිස්වල අදහස් ලබා ගන්නා බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ. කෘෂිකර්මයට සම්බන්ධ ආයතන සියල්ලම ගෙනල්ලා ප්‍රධානින් ගෙනල්ලා සාකච්ඡා කරලා ක්‍රමවේදයක් අනුව කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් හදන්න ඕනේ ආනෑනෑත් ගැනත් සැලකිල්ලට ඉතලා ඒ වගේම අපේ නිෂ්පාදන ගැනත් සැලකිල්ලට ඉතලා මේ වැඩ පිළිවෙල අපි මාසයක් දෙකක් ඇතුළත වගේ අපි ඒක හරි ක්‍රමවේදයකට අපි හදන්න බලාපොරොත්තු වෙනවා. ඒතර ඒකට කාටවත් විරුද්ධ වෙන්නත් බෑ වෙනසක් ඇති වෙන්නෙත් නැති වෙන වැඩසටහනක් හදන්න ඕනේ. ලෝකේ රටවල් වල මේ ක්‍රමවේදයන් අනුගමනය කරනවා. අපි හැමදාම ආණ්ඩු වෙනකොට එක ප්‍රතිපත්තියක් ඇමතිවරු වෙනකොට තව ප්‍රතිපත්තියක් එහෙම ගියාම රටේ කෘෂිකර්මාන්තය හැමදාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. රංජිත් සිඹලාපිටිය හා තිලංග සුමතිපාල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් එය පැවැත්වුණේ. දේශපාලන වශයෙන් තීන්දුව ගන්න අපි බලාපොරොත්තු වෙන්නේ එදාට අපේ විපක්ෂයේ භූමිකාව හැටියට සමස්ත අයවැය පිළිබඳ තීන්දුවක් ගන්න ඒක අපි තුන්වෙනිදා ඒ තීන්දුව ගන්න සාකච්ඡා කරනවා. ඉදිරියේදී අයවැයේදී අපේ ඉලක්කය වෙන්නේ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රතිපත්ති තීන්දුව නිසා ආණ්ඩුව ගැන ආණ්ඩු පෙරලන්න අගමැති ධූරය ලබා ගැනීම හෝ එවැනි දේශපාලන ක්‍රියාදාමයක නිමි. විදේශ කටයුතු සංචාරක සංවර්ධන වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු යන ආමාත්‍යංශවල වැසි 6ක් සංශෝධන රහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එෙහිදී මැතිඇමතිතුරුන් රැසක් අදහස් පළ කළා. ඔබතුමාලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව දැඩිසේ විවේචනය කරත් විදේශ සේවයේ පිට තානාපතිවරු දානවා කියලා. අපි අද ඔබතුමාලා කරලා දින ඊට එහාට ගිහිල්ලා. තානාපතිවරු පත් කරගන්න බැරි තත්ත්වයකට ඔබතුමාලා පත් වෙලා තියෙනවා. පෞගිය කාලේ සමහර තානාධිපති කාර්යාල ඉස්සරහ මේ විදේශ රටවල් එක්ක ගනුදෙනු කරන්න හට් ගහගෙන විදේශ රටවල් වලට අභියෝග කරා. සමහර කට්ටිය නිර්ආහාරව ඉන්නවයි කියලා රෑට බිස්කට් කාලා විදේශ රටවල් වලට අභියෝග කරා. මතරේ දේශප්‍රේමී නායකයෝ තමයි විදේශ රටවල් බොහොමයක් අපේ රටවල් එක්ක තරහ කරේ. සංචාරක කර්මාන්තයේ උදෙසා අපි ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීම ඉතාම අල්ප මට්ටමින් සිදුවන්නේ. මැද පෙර දෙක වැනි රටවල් වලට ගොස් වැටුප්පලින් එවන ආදායම අභිභවා සංචාරක කර්මාන්තයේ ආදායම ගිය වසරේ වැඩි වී තිබෙනවා. ඉතාම වැදගත්. දියවර අමාත්‍යංශයත් සංචාරක අමාත්‍යංශය වනජීවී දෙපාර්තමේන්තුව ඒකාබද්ධව අපි ආරම්භ කරා. නිල් තල් මසු නැරඹීමට මිරිස්සේ අලුත් ව්‍යාපෘතියක් අපි ආරම්භ කරා. දවස් 27ක් තුල 2,33,900ක් ඒ මාසෙ විතරක් අපේ ආදායම. දැන් ඊයේ වෙර දැක්කනේ ඔබතුමා වනජීවීතුමා මොනරෙක් හිටියා පිටකොටුවේ. ඔබතුමා ළමන අවුරුද්දේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියයි වනාලින්ගෙන් පිටකොටුව බෝධිය බේරගන්න අලිවටක් ගහන්න ඕනේ කියලා. එතනට වනජීවීන් එනවා. ඒක කියන්න ඔබතුමා ලැහැත්තියෙන් මම දන්නවා කොච්චර අභියෝග අපිට තිබුණාද කියලා. අපිට ප්‍රධාන අභියෝගයක් අපි ජයග්‍රහණය කරා. ඒ තමයි යුරෝපා මත්ස්‍ය තහනම. ඒ මත්ස්‍ය තහනම ඉවත් කරගත්ත. ඒ වෙලාවේ සියලු දෙනා රජය එක්ක හණින් මැදිහත් වෙලා ගිහිමු නිසා තමයි ඒ මත්ස්‍ය තහනම ඉවත් කරගත්. ලෝකේ තියෙන්නේ ලංකාව ඇතුළේ කියලා හිතන්නේ නැහැ අපි. ලෝකේ තියෙන තවත් රටක් තමයි ලංකාව කියලා අපි හිතනවා. එතකොට ඒක දැනගෙන අපි මේ අනිත් රටවල් එක්ක ගනුදෙනු කරන්න තමයි අලියාසා මිනිස්සයා වෙන් කිරීම අනිවාර්යෙන් අවශ්‍යයි. ඒකට එකෝ පිළියම හැටියට අපි දැක්කේ ගරු මන්ත්‍රීතුමා විදුලි වැට පමණයි. දැනට මේ රටේ තියෙනවා කිලෝමීටර් 4000ක් විදුලි වැට. ඉදිරියට අවශ්‍ය වෙලා තියෙනවා අපි ගන්නේ කරපු හැටියට තව කිලෝමීටර් 2000ක්. ඉතාලම අධික මිලක් යන වැඩක්. නමුත් අත්‍යවශ්‍යයි. ජනගහනය වැඩි වෙනකොට ජනතාව පුළුවන් තරම් බලන්නේ තමන්ගේ ගෙවල් හදන්න පදිංචි වෙන්න අලින්ට අයිති භූමි භාගය. මේකට විද්‍යාත්මක විසඳුමක් ලබා දිය යුතුයි. ඉතින් එහෙම නැත්නම් අලිත් මෑරන මිනිස්සුත් නවත්තන්න විදියක් නැහැ. ඉතින් ඒකට රජයේ හැටියට මීට වඩා විශාල කාර්යභාරයක් කරන්න ඕන. අද ලංකාවේ හැමතැනම තියෙන හෝටල් දිනු කරන්ඩ වැඩ කටයුතු කරලා තියෙනවා. සංචාරකයන් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම 2019 අපි බලාපොරොත්තු වෙනවා 130ක්, 2020 140ක් අපි බලාපොරොත්තු වෙනවා. සැලසුමක් උඩ මේ වැඩ කටයුතු කරගෙන යනවා. දැන් මේ හයිබ්‍රිඩ් උසාවිය ගැන මෙතන කියවුණා අපි කලින් මේක පොරොන්දු වෙලා තිබුණයි කියලා තමයි මොකද්ද යෝජනාවක් තුලින්. මම නම් හිතන්නේ නැහැ මේ යෝජනාවේ අපි හයිබ්‍රිඩ් උසාවියක් ගැන විදේශික ජාතිකයන් නඩු අහන්න පත් කරන්න පොරොන්දු වෙනයි කියලා හිතන්. තරුණ ජවයේ සවිබල ගන්වන යෝන්පුරය හම්බන්තොට වීරවිල පශු සම්පත් මධ්‍යස්ථානයේදී හෙට ආරම්භ වෙනවා. යෝන්පුරය
එක්දහස් නමසය අසූ හතර වසරේ එවකට යවන කටයුතු හා රැකිරක්ෂා අමාත්‍යවරයාව සිටි වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව යෝන්පුරේ ආරම්භ කෙරුණා. පළමු යෝන්පුරේ පැවැත්වුණේ පොළොන්නරුවේදී. රනිල් වික්‍රමසිංහ මහත්මයා එතුමා තරුණයෙක් කැටියට එදා හොඳ දුරදිග දැකලා තීරණයක් ගත්තා. තරුණයන්ට එක්ව සහභාගී වෙලා ගැටලුත් ඉදිරිපත් කර ප්‍රශ්න වලට උත්තර හොයාගෙන යන්න පුළුවන් කියලා. නැගීගෙන ආපු නායකත්වයට ජාතිය කුලය ආගම ભેදේ කොහෙවත් තිබුවේ නැහැ. අදාළුනේ නැහැ මේ නිලධාරීන්ට සහ මේ නායකත්වයන්ට. අවශ්‍ය උනේ දක්ෂයි කුසලතා තියෙනවා හිත හොඳයි වැඩ කළ හැකි ඒවා පෙරට ගන්න ඕනේ කියන සංකල්පය. එදා ඒ තිබුණු සංකල්ප ටික නම් ඉතාම ශ්‍රේෂ්ඨයි කියම විශ්වාස කරනවා. ඉන්පසුව කුලියාපිටිය, මාතලේ, අනුරාධපුරය, බණ්ඩාරවෙල, ගිරාඳුරු කෝට්ටේ යන ප්‍රදේශවලදී යෝන්පුරේ පැවැත්වුණා. අපේ ප්‍රාදේශීය සභා තෝරලා පත් වුණාම අපේ පළාත් සභා තෝරලා පත් වුණාම අපේ පාර්ලිමේන්තු තෝරලා පත් වුණාම එහෙනම් මේ තරුණය සහභාගී වෙනවා නම් අපිට ඉතා හොඳ අනාගතයක් තියෙනවා කියලා. අන්නේ අවස්ථාවයි රජය තරුණයන්ට සලසලා දෙන්න ක්‍රියා කරන්න. සියලු ජන කොටස් වල ಜಾති ભેදෙන් පන්ති ભેදෙන් පක්ෂ ભેදෙන් තොරව નિયම තරුණ සවියක් ඇති කරන්නට ක්‍රියා කළා තියෙනවා. 1988 න් පසු ක්‍රියාත්මක නව යෝන්පුරය අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් නැවත ආරම්භ වන්නේ 2010 වසරේදී. ඒ තරුණ තරුණියන් 5000කගේ සහභාගීත්වයෙන් සීගිරිය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2017 වසරේදී ත්‍රිකුණාමලයේදීද 2018 වසරේදී කුරුණෑගල නිකවරටියේදීද යෝන්පුරය සාර්ථකව නිමවටපත් වුණා. හම්බන්තොට වීරවිලදී හෙට ආරම්භ වන්නේ දසවන යෝන්පුරයයි. යෞවන සමාජවල සමාජික සමාජිකාවන් විදෙස් තරුණ තරුණියන් ඇතුළු 8300ක පිරිසක් මෙවර යෝන්පුරයට සහභාගී වීමට නියමිතයි. මේ වන විට අපේ තරුණ තරුණියෝ පෙරගමන් කණ්ඩායම් ඇවිල්ලා ලහිලහියේ තමන්ගේ දිස්ත්‍රික්කය ජයග්‍රාහී දිස්ත්‍රික්කයේ බවට පත් කරන්නට උන් මේ අවස්ථාව වෙනුවට සූදානම් වෙනවා. හෙට දවසේ ලංකාවේ නන් දෙසින් තරුණ තරුණියෝ ඇවිල්ලා මේ යෝන්පුරේ කඳුරු බඳිනට උන් සූදානම් වෙනවායි. දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වෙන පරිදි සිංහල දෙමළ මුස්ලිම් තරුණ තරුණියන් මෙවර යෝන්පුරේට සහභාගී වෙනවා. ITN මාත්‍රි කුටිය, ITN TV, ITN FM මාත්‍රි කුටියත් මේ වන විට නිර්මාණය වෙමින් පවතින්නේ. ඔබගේ සිහිනය දක්ෂ නිවේදකෙක් නිවේදිකාවක් වෙන්න නම් ඔන්න යෝන්පුර පරිසර කඳවුරට ඔබ හෙට දවසේදී පැමිණියොත් අපේ ITN මාත්‍රි කුටියට පැමිණියොත් ඔබට අවස්ථාව තිබෙනවා ඒ සඳහා අවස්ථාව හිමි කර ගන්නට. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරි ප්‍රවෘත්ති විකාශවලදී හෙට දවසේදී අපිගෙන එන්නට සූදානම් වෙන සිටිනවා. ශමින්ද ජයකොඩි සුනිල් පෙරේරා සමගින් මම දිනුෂිකා ප්‍රමෝදා 2019 යෝන්පුර පරිසර භූමියේ සිට. දෙදහස් සෞඛ්‍ය සේවාවක නිසිපති ලබ ජනතාවට හිමුවේ 2015 සිට බව අමාත්‍ය රාජිත් සේනාරත්න මහතා පවසනවා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. සීමාවාසික දන්ත ශල්ල වෛද්‍යවරුන් 103 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අමාත්‍ය රාජිත් සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. සෞඛ්‍ය මාතෙන් ශීලිකම් වසන්ත පෙරේරා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිං යන මහත්මාත්වින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සෞඛ්‍ය සේවයේ මේ 2015 ජනවාරි 8 වෙනිදා ඉඳලා කරපු ඒවා ගත්තොත් 47 ඉඳලා කරපු ඒවට වඩා කරලා තියෙනවා. අද තමයි නිදම්ම නිදහස් සෞඛ්‍ය සේවයේ තියෙන්නේ. මම එනකොට පිළිකා රෝගියාට තිබුණේ ලක්ෂ 15යි සල්ලි වෙන් කළා. එතකොට ඉන්ජෙක්ෂන් 6න් ලෙඩා හොඳුනේ නැති වුණොත් ලෙඩා ඉවරයි. අද කිසිම සීමාවක් නැතුව ජීවිත කාලයම අද පිළිකා ඖෂධ දෙනවා අපි. මම මේ තීන්දුව ගත්තේ නැත්තම් මොකද වෙන්නේ? ඒ අය මිය ගිහිල්ලා දැන් හුඟක් කල්. බස්නාහිර පළාතේ 10 වන සියලු බස් රථවල මගින්ට හිරිහැරයක් වන උපාංග ඉවත් කිරීමට පියවරගෙන ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා පවසනවා. ඒ සඳහා සහන කාලයක් ලබා දෙන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මෙතෙක් ලැබූ ඉහළම ආදායම පසුගිය වසරේ වාර්තා කළා. එම මුදල රුපියල් ලක්ෂ 3174ක්. පළාත තුල ප්‍රවාහන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ඒ තුලින් ආරම්භ කර තිබෙනවා. අපි පළමු කොටම මේ අප්‍රේල් මාසයේ පළවෙනිදා ඉඳලා මාස දෙකක් කාලයක් තුල අපි එයට ලබා දෙනවා. මෝටර රථ කොමසාරිස්වරයා විසින් නිම කරලා තියෙන වර්ණය
ඒ බස් සතේ තියෙන්න ඕනේ. වෙන වර්ණයන් අපිට මගී ප්‍රවාහනයේ යෙදෙන බස් සතවල තියෙන්න බෑ. ඒ වගේම වෙනත් අනවශ්‍ය ඒ උපකරණ ඉවත් කරන්නට, ඒ වගේම අධික ශබ්දයෙන් යුතු හෝන් හයි කරලා තියෙන බස් සතවල ඒවත් ඉවත් කරන්න අපි ඒ පීවර ගන්නවා. සේවය කරන කොන්දස්තර මහත්වෙක් වෙන්න පුළුවන්, රියදුරු මහත්වෙක් වෙන්න පුළුවන්. යම් කිසි ආකාරයක මද්‍රව්‍යයක් භාවිතා කරලා තිබුණොත් මගින් ප්‍රවාහනය කිරීමට ලබා දී ඇති බලපත්‍රය අපි අහෝසි කරන කටයුතු කරනවා. ඒක අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳලා අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ජනමාධ්‍ය හා පෞද්ගලිකත්වයේ නීති හා ආචාර ධර්ම බැයින් වැඩමුළුවන් හෙක්ටර් කොබ්බෑ කඩුවේ ගොවි කටයුතු පරිශන ආයතනයේදී පැවැත්වුණා. ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංවිධානයේ මෙහෙයවීමෙන් පැවති වැඩමුළුවට මාධ්‍යවේදීන් රසක් එක්ව සිටියා. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලික කළුවව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුවේදී කිහිප දෙනෙකු දේශන පැවැත්තුවා. මේ ආචාර ධර්ම කියන කාරණය මේ පහුගිය කාලය තුලදී දැඩිව සමාජයේ තුල කතාබහට ලක් වෙන මාතෘකාවක්. සමහර වෙලාවකට රජය ආචාර ධර්ම සම්බන්ධයෙන් රජය කරන මැදිහත්වීමක් බොහෝ අවස්ථාවලදී අර්ථ දක්වන්නේ යම්කිසි මේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දක්වන මැදිහත්වීමක් විදිහට. ඒක නිසා ඇත්තටම මේ කාරණේ පිළිබඳව අපි තනි තනියව අපි මොන මතය දරුවත් රජයක් විදිහට හෝ සාමූහිකව මේ සඳහා මැදිහත් වීමේදී ඉතාමත් ප්‍රවේශමෙන් සිදු කළ යුතුව තියෙන කරුණක් කියන එක තමයි මට පෙනෙන්නේ. ගම්පෙරළිය ඇතුළු සංවර්ධන වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාත්මකයි. එවැනි සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු දැන්. රත්නපුර කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සංවර්ධනය කෙරෙනු තෙප්පනව හා පහළගම රටල කනත්තවත්ත මාර්ගයේ ජනතා අයිතියටපත් කෙරුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 20ක්. පාර්ලිමේන්තු මන්ත්‍රී AA විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ සිදු කෙරුණේ. මොරකැටිය පහළ පාර කීරකැටිය ගොඩල්ල පාලම ඉදිකිරීමද ආරම්භ කෙරුණා. මැදගම හීලිමලී ශ්‍රී නාලන්තාරාම විහාරස්ථානයේ දහම් පාසල් පුස්තකාල ගොඩනැගිලද සිසු අයිතියටපත් කෙරුණේ මීට සමගාමීවයි. රුපියල් මිලියන 33ක වියදමින් ඉදිකළ වයඹ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය විවෘත කෙරුණේ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. සියලු පහසුකම් වලින් සමන්විත මෙම දෙමහල් ගොඩනැගිල්ලෙන් සේවා රැසක් ඉටු කිරීම අරමුණයි. වයඹ පළාත් ග්‍රාමීය සංවර්ධන දෙපාර්තමේන්තුව හා වින්නප්පුව ප්‍රාදේශීය සභාවේ ඉදිකළ මහාචාර්ය පූජ්‍ය පෙල්ලංවිල විමල රතන නාහිමි අනුස්මරණ පුස්තකාලයේ ජනතා අයිතියටපත් කෙරුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 50ක් ලුණුවිල හා ඒ අවට ජනතාවට මෙමකින් සෙත සැලසෙනවා. ප්‍රාදේශීය මහජන නියෝජිත නැතු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙරිකම නගරයේ දෙකල වාණිජ සංකීර්ණය හා මහජන චතුරශ්‍රයේ කතානායක කරුණ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ඉදිකළ මෙම වාණිජ සංකීර්ණය හා මහජන චතුරශ්‍රය සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 140ක් එහි ඉදිකිරීම සිදු කළේ නාගරික සංවර්ධන අධිකාරියයි. මහල් දෙකකින් සමන්විත වාණිජ සංකීර්ණය කඩ කඹර 56කින් සමන්විත වනවා. මහජන චතුරස්රයේ ළමා උද්‍යානයක් විවේක ස්ථාන ඇතුළු පහසුකම් රසක් සහිතවයි ඉදිකර ඇත්තේ. කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එය ජනතා අයිතියට පත් කළ අවස්ථාවට අමාත්‍ය පාටලී චම්පික රණවික මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේදී අදහස් දැක්වූ අමාත්‍ය පාටලී චම්පික රණවික මහතා, මේ රජයේ සංවර්ධනය ජනතාව ණය කරන සංවර්ධනයක් නෙවෙයි, ජනතාවට වැය බර ඇති කරන සංවර්ධනයක් නෙවෙයි. අපේ නාගරික සංවර්ධන අධිකාරියේ අරමුදල් අපි වැය කරන්නේ ජනතාවට ඵල ප්‍රයෝජනයක් ඇති වෙන තැනට. දැන්ටමත් අපේ නාගරික සංවර්ධන අධිකාරියෙන් පමණක් රුපියල් මිලියන 290ක වැඩ මේ මීරිගමට අපි සිත කරලා තියෙනවා. 2015 දී ලැබූ ආදායම වගේ දෙගුණයක ආදායමක් අද අපි ලබාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා සහ පිලිපීන කාර්ය මණ්ඩලය රැගත් නෞකාවක් ඕස්ට්‍රේලියාව රඳවාගෙන තිබෙනවා. ජර්මනියට අයත් ඇනා එලිසබෙත් නැමැති නෞකාවයි මෙසේ ඕස්ට්‍රේලියාවෙන් පිටවීම වළක්වා තිබෙන්නේ. එයට හේතු වී ඇත්තේ අදාළ කාර්ය මණ්ඩලය තමන්ට නිසි ආහාර සහ පහසුකම් සපයා නොමැති බවට ඕස්ට්‍රේලියානු බලධාරීන්ට පැමිණිලි කිරීමත් සමගයි. අදාළ නෞකාව මේ වන විට දකුණු ඕස්ට්‍රේලියාවේ කෙම්ලා වරායේ රඳවා ඇති බවද සඳහන්. කාර්ය මණ්ඩලය ඕස්ට්‍රේලියානු බලධාරීන්ට පැමිණිලි කර ඇත්තේ නැව ගමන් කරන ඉදිරි දින 14 සඳහාද ආහාර ඇතුළු ප්‍රමාණවත් පහසුකම් සපයා නොමැති බවටයි. ඕස්ට්‍රේලියා නාවික කටයුතු පිළිබඳ ආරක්ෂක අධිකාරිය මේ පිළිබඳ විමර්ශන සිදු කරනවා. දැන් ව්‍යාපාරික පුවත්. ප්‍රමුඛතම වාණි නිෂ්පාදන සමාගමක් වන මෙල්වා සමාගම තම නවතම නිෂ්පාදන කාර්යාලයේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට කටයුතු දා තිබෙනවා.
ඒ ජායල ඒකල ක්‍රුස්වත්ත අංක 51 ස්ථානයේදී මේ සඳහා මුල්ගල තැබීමේ උත්සවය අමාත්‍ය රාජිත සේනාර්ථ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. කර්මාන්ත ශාලාව සඳහා ආයෝජනය කරන මුදල රුපියල් බිලියන 14ක්. මෙරට ඖෂධ අවශ්‍යතාවෙන් 3% ප්‍රමාණයක් ආවරණය කිරීමටයි අපේක්ෂා කරන්නේ. එමගින් රුපියල් බිලියන 7ක විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමට හැකි බව මෙල්වා සමූහ ව්‍යාපාරයේ සංවර්ධන අධ්‍යක්ෂ මහාචාර්ය රංජිත් පණ්ඩාර මහතා පවසනවා. ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම තම නවතම මෝටර රථය වෙන බජාජ් කියුට් ක්‍රෝඩි සයිකල් මෙරටට හඳුන්වා දුන්නා. සුවිශේෂී DTSI තාක්ෂණීය එන්ජිමකින් මෙය සමන්විතයි. වඩාත් ඉඩකඩ සහිතව නිෂ්පාදනය කර ඇති මෙය පාරිභෝගිකයාට සුවපහසු සහ ආරක්ෂාකාරී අත්දැකීමක් ලබා දෙනවා. මෙය වෙළඳපොළට හඳුන්වා දෙමින් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නාලක මඩුකල්ලි මහතා ප්‍රකාශ කළේ රථවාහන තදබදින් නිතු නාගරික ප්‍රදේශවලට මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලටද බජාජ් කියුට් 100 ඔබින වාහනයක් බවයි. දකුණු අප්‍රිකාවේ පැවති එක්දින සහ පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලී පරාජයට පත්වද නව ක්‍රීඩකින් රැසක් ඉන් හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසනවා. දකුණු අප්‍රිකා තරගාවලියේ පැවති එක්දින තරග සහ පන්දුවාර 20-20 තරග තුනේදීම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් අද දිවයිනට පැමිණියා. එම කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ රැස්වීමක් සඳහා එක් වුණා. අපි එක් දින T20 වල දස්කම් වල සෑහෙන්න පල්ලෙහා හිටියේ. ඒක නිසා තරගාවලිය ජයග්‍රහණය කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. සෑහෙන්න අපේ හොඳ ක්‍රීඩකයන් ආබාධ ලක් වෙලා හිටියා. ඒක නිසා අපිට අවස්ථාවක් හම්බුණා නව ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබා දෙන්න ලකුණු අප්‍රිකා සංචාරයේදී. මෙහිදී අපිට ඉතා හොඳ දේවල් ලබා ගන්න හම්බුණා. ඉසුරු දාන ජෙෆ්රි වැන්ඩසි ලෝක කුසලාන තරගාවලියක් ජයග්‍රහණය කරන්න අවශ්‍ය ක්‍රීඩකයන්ගේ තුන් ඉරියව් දක්ෂතාවය ඉතින් ඔසඳ ඕ ක්‍රීඩා කළ විලාසය ඉතා වැදගත් එක් දින තරගාවලියකට. ඒ වගේ සම්පත් තුනක් අපිට හොයා ගන්න පුළුවන් වුණා. www.ipnnews.lk